සියකින් කෙලවර වෙන්න දෙපිට වැඩක් කිලෝ 28කින් යට ගහන්න උත්සාහයක් දරුවද කියලා පොඩි සැකයක් තියෙනවා. හැබැයි මෙයා මේ රොබින් හුඩ් කෙනෙක් වෙන්න හැදුවට නෙහල් වණිකසූරිය කියලා කියන්නේ තන්නේ ක්‍රම ශෛලොක් කෙනෙක්. අපි මෙයාට කිට්ටු වෙච්ච දවසට අපිට නවත්ත ගන්න බැරි වෙලා තිබුණ සෙල්ලම් සමහර විට කවදාවත් ආය මෙරටේ දකින්නවත් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. රවින් ඒක සම්පූර්ණ ඔළුවෙන්නේ ඉන්න තමුන්. ඒක හොඳට හිතට අරගෙන ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම උපරිම දේවල් කරන්න. මෙයාට කිට්ටු වෙන්න තියෙන එකම මාර්ගය මෙයාගේ දුව මාය. ඒ මාර්ගෙත් ලැබුණත් අපේ මේ යුනිට් එක අපේ දෙපාර්තමේන්තුවට තවත් එක සුදු අලියෙක් විතරක් පැදලි බලතේරනවා. මං කියන්නේ ට්‍රයිසිකල් මේ ෆුඩ් සයිකල් නෙවෙයි මෝටර් බයික් යන. හරි පුදුමයි. පුදුමයි. හරි. ඔයාව තව පුදුම වෙන්න දෙයක් කියන්න. මං කවදාවත් බස් එක ගිහිල්ලා නැහැ ට්‍රේන් එක ගිහිල්ලා. සීරියස්ලි? ඔව්. ගොඩ් ප්‍රොමිස්. අයියෝ. ඇත්තටම ඔයා මේ ඉන්න ඕනේ තැන නෙමෙයි. අහ. කොහෙද මයිදෝට ඉන්න ඕනේ? මියුසියම් එකේ. මොකේ? මියුසියම් එක. කටුගේ. අහත්තිලව් ඒක දන්නෙත් නැද්ද? මල අහත්තිලව්. ෂෝක් වචනේ යන්නේ. හරි. එන රුපියල් 100ක පෙට්‍රල් ගහන්න ඕන. බලවමක් ගේන්න. හැබැයි මේකේ ප්‍රගතියත් එක තමයි මම තීරණය කරන්නේ ඔයාව බස් එකේ හරි ට්‍රේන් එකේ හරි ගෙනියනවා කියලා. අනේ. ලැජ්ජයි අනේ අත. ඔර ගොඩක් පිංගා. මේ පිංතකා වැඩ කරන වයසක් නෙමෙයි. තේරුණා? ඒකත් මතක තියාගෙන නැගලා හොඳින් අල්ලගන්න. නැගිනා? හුදෙකලාවි මතක පතුලේ කිමිදෙන්නම්
மாயனங்கியர் இசரடிப்பட்ட கிணால கதாதாக்கள் இன்னொன்னே ஜெயிப்பு மாட்ட பயோ ஹினாவின்னு அண்டர்னது கேனே வரண்டு பா மகளை பலன் ஹோயில பலப்பா அப்பா மாட்ட உசாவினா கிண்டு தியாண்டப்பா ஐ அது மீட்டு අපේ දරුවව හීනෙන් දැක්කද? පුතා පෙරිලා කිව්වා. එයා කිසිම කරදරයක් නැති තැනක හොඳින් ඉන්නවා කියලා. එන්ට ප්‍රබාද වෙන එක ගැන කල්ගාටු වෙන්න එපා කියලා කිව්වා. අනේ සාද. වැදූ අම්මා වෙන මට එහෙමවත් පුතා හීනෙන් පෙරිලා කිසි දෙයක් කියන්නේ නෑ නේ දෙයියනේ. යදලිස අයියා. උලා පිටක් ගනින්කො. අර ඊය පෙරේද කලිසම් මහත්තුරු දෙන්නෙක් ආවේ ඉස්කෝලේ යව හොයාගෙන. කවුද? මේ අමම අධ්‍යාපන කන්තෝරුවේ මහත්තුරු වගේ. මොන අධ්‍යාපනයේද මන් දන්නේ. මගෙන් ප්‍රශ්න කෙරුවේ හරියට පොලිසිය CID එකට බැඳිච්ච උන් වගේ. CID කාර්යයන්ට වැටිලා කිව්වේ? උන් දෙන්න කාර් එකෙන් ආවා. බැස්සා ගැපු ගමන් කඩේට ආවා. ඉස්කෝල මාත්‍ය ඉන්න තැන ඇහුවා. මම කිව්වා ටක් ගාලා ටැග් ගහලා දෙන්නම මෙතනට වෙලා ඉඳගත්තා. උඹලා ගැන විස්තර හාරවුස්සන්ද? අපි ගැන විස්තරය කිව්වේ? උඹගේ පියදාස උන් නැහැගේ කොල්ලගේ නන්දසිරලගේ පුතාගේ සුපුන් මහත්තයාගේ.
මොනවද ඇහුවේ? උඹලගේ මේ චර්යාව ගැන තමයි මගෙන් ඇහුවේ. කොහොම වුණත් උඹලා ඉතින් මං දන්න කියන පවුල්වල කොල්ලොනේ. මං උඹලගේ හැදිච්චකම කිව්වේ මේ ගමේ ළමිස්සියෙකුටත් නැති හොඳ හැදිච්චකමක් උඹලා ළඟ තියෙනවා කියලා. ඕන්න හපක්. මට කටගණ්ඩ හම්බුන්නේ බත් මහට හෙන ගහනවා වගේ මගෙන් අහපි. එහෙම හොඳේ උන් කුඩු ගංජා විකුණලා මිනි මරනවාද කියලා. මම මයි යන්නන් සියදිරිසයි. මොකද්ද මම මේකේ තේරුම මං අහන්නේ? ඉතින් අහගන්න ඕන උන්ගෙන්ම තමයි. අබකාපු එක තමයි නහය දනවා කියන්නේ. මුන් දැන් කොළඹ සෙල්ලම් කරලා සල්ලම් වෙලා තියෙන්නේ. ඒක තමයි දැන් මේ ගමට බැහැලා තියෙන්නේ. බලමු. මානසික ආබාධයකින් පෙළෙන තැනැත්තෙකුගේ උත්සාහයක් වන්නට ඇතැයි පොලිසිය අනුමාන කරන අතර එම පුද්ගලයා සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි. ඒ සඳහා 011-2-13-13-15-18 යන දුරකථන අංකය පොලිස් සේවා කාර්යාංශය විසින් නිකුත් කර තිබේ. එසේම සැක කටයුතු වෑන්රියක් පිළිබඳවද තොරතුරු අනාවරණය වී ඇති අතර ඉදිරි පරීක්ෂණ කටයුතු වලින් පසු එහි තොරතුරු මහජන දැන ගැනීම පිණිස ලබා දීමට කටයුතු කරන බැව් අපකල විමසයි. මේකත් අර පිස්සෙක්ගේ වැරද්ද ලොකු අයියා. දරන්නවත් බැහැ. මාරසිංහට ගේමක් දෙන්න ඕන එකෙක් රෝද පුටුවක දාගෙන එහෙට මෙහෙට උරතල් කරන්නේ නැහැ ලොකු අයියා. මට හිතෙන්නේ මේක මාරසිංහ අර කේස් එක වහගන්න මිනිහා දැන් ඉන්න තත්ත්වෙත් එක්ක මොන ප්ලෑන්ද නියාලා අයියා? ජනනාත කියන විදියට එයා කාට සී කල්පනාවක් නැහැ. කවුද ජනනාත කියන්නේ? මාරසිංහයා කාසෙල් එක් කරන්නේ. මාරසිංහ දැන් ඔය කරන්නේ ඇත්තක් නම් ඒක උගේ මහයවුන් පක්ෂ බේර ගන්න කරන ගේම් එකක් වෙන්න පුළුවන්. කොහොමුණක් කමන්නෑ නියල් අයියා. ඕක අපේ පරණ කතන්දර පොතට අලුත් පිටුවක් නොවේ. ඔය කොහෙද යන්නේ? නුකේකට රැවෙන්න එපා. මේ දවස්වල නැති ප්‍රශ්නක් මට පැටලෙන කාලයක්. මටත් එහෙමයි. Very good morning. කොයිද ඉන්නේ? මම කිට්ටුවමයි ඉන්නේ. වැඩිම වුණත් 5 minutes ആയി. නෑ නෑ මට එහෙම හදිස්සියක් නෑ. වහිමිට ඉන්නකෝ.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.